ඔවා යන්න රවුමක් හරිත නිම්නයක් මැදින් හරිත කන්ද මේ පිස්සුනේ අර ඉද අඩු ගන්න අඩු කල්ලා ලාවට බෑ කස්තල ඇති අඩි හරි මෙහෙම ප්‍රසට පරිපු හම් වෙන්න හරිද හැමෝගෙන්ම ඔව් චැනල් එක බලන්න ඕන හරිද subscribe කරන්න ඕන හරිද බොරු මර්සි නම් එපා හරිද අපි මර්සි හොඳට දන්නවා මොන හරි දිනන නම් ඩ්‍රෙක් කියන්න මේ තියන්නේ පොල් තෙල් හරිද මේ කිරි නෙමේ ෆ්‍රිජ් එකේ දාලා නෙමේ ඩීෆ්‍රිසර් දාලා නෙමේ ඈ එහෙම තමයි ගුඩ් මෝර්නින් කොහොමද යාළුවනේ ලස්සන දවසක් වෙයි අපි බලමු ආ සුපිරිනේ යන්න එළියට සීතල වැඩි ඔවා යන්න රවුමක් හරිත නිම්නයක් මැදින් හරිත කන්ද මේ පිස්සුනේ අර වා නොවේ මෙවන් වින්දනයක් ලොවේ හා පිස්සු හැදෙයි පාන්දර එහෙම මේ පාන්දර නෙමේ රෑයි දම්ම ගෝන්නුන්ගෙන් මෙහෙම සද්ද ළඟටම ඇවිල්ලා මේ නිකන් ටෙන්ටයි කිට්ටුවට මේ ගෝනෙක්කේ මාව මේ සත්‍යය දාගෙනවා හර අහරෙන් ඉර පායන්න යර එහෙලිය ඇඩි මෙහි පුංචි නවසිලන්තය ගැන නිකන් නෙවේනේ මේ හොඳ සීතල ඉතින් ෆුල් කිට් ගහගන්න ඕන මේස් එහෙම දාගන්න ඕන නැත්තම් සීතල අල්ලනවා වැඩි ටෙන්ට ඇතුලේ තිබින් හොඳටම සීතලයි. අන්නර අන්න අතනත් තින්නවා සෙට් එකක්. පිස්සු හැදෙනවා. නද නිදිද නිදිද අයිස්කප් එක අයිස් පේන එලියට ආවම අහර මොනර ඉන්නවානේ අර පැත්ත කැලේ වගේ දකින්න ලස්සන හීනයක්ද කියලා හිතනවා මේ අනේ කාක්කොත් කෑ ගහනවා හරි
මෙච්චර ලස්සන හීනවත් දකින්නේ සමහරලාට. පිස්සු හැදෙනවනේ. නර හිතන්න ඉතින් මෙතන ඉද්දි මොන මොන ෆීල් එකක් ඇද්ද කියලා හිතන්න. මෙහෙම ඉද්දි පින්න ඇගේ වැදිලා ගත සීතලයි අපේ ගිනි මැලේ. කියක් ගහමද? දැන් පොඩ්ඩක් ඉතින් හරි එළිය වැටලර හිර උදා වෙලා. පින්න ගතිය එන්න එන්න වැඩි වෙනවා. මොකද මෙහෙ පල්ලෙහැට පොඩ්ඩක් අවුව වැටෙද්දි එළිය වැටෙද්දි පිණි ටික මෙයා වෙද්දි නේ තවත් ලස්සන වෙනවා. හරිම ලස්සනයි. ඔන්න ඉතින් දවසක හරිත කන්දේ ඇවිල්ලා බලන්න. ආසයි තේ. වැස්සොත් නම් ඉතින් හොඳට එන් තියෙන්න ඕන. මේ කාලම අරු පායනවානේ. මෙහෙට ඉතින් එහෙම කියලා නෑ. දැන් පාන්දරත් පොඩි වැහි පොදක් ගියා. මේ පින්නට දෙමෙනවා ටෙන්ට් එක හොඳට. මේ කියන්නේ ඇතුළට එහෙම ගොඩක් ආවේ නෑ. මේ මුංගේ ලස්සනනේ. දීහන් ඒක මොමන්සියක මරුනේ. කමොන් කමොන් අපයි ඈ දුන්න නැත්තම් පන්නද්ද පරාලි කයි කයි. එහෙම තමයි පොඩ්ඩ ඉබ කරලා ඔය කනවා. ක්‍රීම් ටික මුලින් කයිද දන්නේ ලස්සනයි. පල් හැටියන පොඩි වතුර පාරක් වොෂ් එකක් දාගෙන කරගෙන ආවා. ටී එකක් ගහන්න ඕන. හරිද? මෙන්න මේ බලන්න මේ පාර දිගේ චුට්ටක් ඇවිද්දත් තියෙන ලස්සන. ඉතින් මේ වගේ තැන්වලට ආපුවම මේ මෙහෙම ඉතින් කුණු දාලා යන්න එපා. හරිද? ප්ලාස්ටික් පොලිතින් මුකුත් දාලා යන්න එපා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද මේ වලට තියෙන කුණු ඉතින් අපිට අස් කර කර ඉන්නත් බෑ. ගොඩක් දැම්මොත් ඉතින් අපිරිසිදු වෙනවා. ගොඩක් අය ඉතින් දාන අඩුයි. සමහර අය ඉතින් හිම දාලා යනවා. හිම දාලා යන්න එපා. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. කොහමද මලී වයිබ් එක? ආ පාන්දර නැගිටිද්දි සීතල කොහමද? සීතලයි පොඩි පොඩි එකයි. ඔව්. ආ මේ මල්ල තලවතු කොට නේ. ඔව් තලවතු. ආ ඒක. ඔව්. ඉන්න උඩ රෙන්දි දෙන්න. ආ. හලෝ. අර ගස් ටික මැද්දෙන් ඇවිදන් යන්න තියෙද්දි. මේක භාවනාවක්. මේ අර හරිය මොනරු ඉන්නවා. මොකද වගාවල් තියෙනවා. හරේ මොනරු කෑ ගහනවා. මොනරු ඒ හරිය ඉන්නවා. මෙන්න මේ මැද්දෙන් පාර තියෙනවා. ඔය බයික් එකකට එන්න පුළුවන්. මේ මෙතනටම වාහනේ එන්න බෑ. මොකද මේ මග මේ පාලමක් තියෙනවා. ලී පාලමක්. ඒක කැඩිලා
ඉස්සන්නම් ඇවිල්ලා තියෙනවා මේ එක කැඩිලා මින්ින් බයික් එන්න පුළුවන්. ගොඩක් දුර නෑ ඉතින් අර ටිකට් කවුන්ටර් එකේ නම් පොඩි දුරයි. පයින් එන්න පුළුවන්. මේ වතුරක් කියන්නේ මේ බොන්න නම් වතුර ගේන්න ඕන. මේ මොනවාද වතුර පාරක් තියෙනවා පල්ලෙහා. මේ බොන්න වතුර ඉතින් අරන් එන්න ඕන. වතුර ගන්න වෙන්නේ ඔය ආගර පතන ඒ හරියෙන් තමයි. මේ මගේ ටවුන් නැහැ. ඒ හරියෙන් අරගෙන Tamanට ඕන කරන කෑම බීම ඔක්කම අරගෙන ඇවිල්ලා උයාගෙන කාලා බීලා යන්න පුළුවන්. සමන්නේ මේ කැම්පින් සයිට් වලින් මේ ලස්සනම කැම්පින් සයිට් එක තමයි මේ හරිත කන්ද. Google එක ගන්න හරිත කන්ද famous කැම්පින් සයිට් කියලා එන්නේ. මේ පුදුම විදියට විඳින්න පුළුවන් මෙතන තියෙන ලස්සන. අර උඩට එහෙම නගින්න පුළුවන් අර අර හරිය සෙට් එකක් ඉන්නවා. හරි. ඔය මොනරුකෑ ගන්නවා හරි. අවුවට දිසණීපයි ඉතින්. දැන් සීතල ගියා. දැන් සාමාන්‍ය විදිහ. නෑ මේ කෑම ගොඩක් තියෙනවා දැන් හදන්න ඕන. මේ මොන මේ බල්ලන්ගේ ලස්සන නේ. මේ කීයටද ගන්නේ ඔයාලා? 9ට ඉතන. අපි ටිකක් කියලා ඉඳවේ. පයින් යන්න ඕන. ඒ කොයි පැත්තෙන්ද මල්ලි එක පොඩ්ඩක් කියන්න වෙනා. ඒ ඔයාලා ආවේ? අපි ආවේ මගවන්තලාව පොලිසිය ළඟට ඇවිල්ලා එතනින් උඩට නගින්න පුළුවන්. නැත්තම් බස් එකක් තියෙනවා දවල් දෙකට. දවල් දෙකේ බස් එක ආවොත් කොහොමද විනාඩි 35ක් විතර යනවා. කිලෝමීටර් 4000ක් විතර එනවා. කිලෝමීටර් 4000ක් යනවා විනාඩි 35ක් විතර. දෙකට එනවා නම් එතනින් බහැලා එන්න තියෙන්නේ පොඩි දුරයි. පල්ලෙහා ඉඳන්ම පයින් ආවේ මගවන්තලාව පොලිසිය ළඟ ඉඳලා. එතනින්ම එනවා නම් ඊතල ගහලා තියෙනවා පාරේ. එන්න ඕන පාර ලකුණු කරලා තියෙනවා. ඒ ටික එන්න තියෙන්නේ උඩටම. උඩටම පොඩි කන්දක් හවුමිනා. ඒත කන්ද තමයි චුට්ටක් තියෙන්නේ. ඒ මගදී. ලස්සන ඇති වටේ නේ. ලස්සන අය. වාරේ වතුරක් තියෙනවා පුරෝගෙන එන්න පුළුවන්. වතුර තියෙනවා නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි හරි. Thank you. හම්බෙමු කොහෙද යරේ? හරි. අයියා කොහෙද ගියවලද? මං මේ කටුනායක. කටුනායකද? මෙයාලගේ ලස්සන. අර සීතලට හැදෙනවා. හැදිලා ඔව් බලන්නකො. මූ හොඳට අර අස්වල් වල ගිහිල්ලා මේ තෙමින් ඇවිල්ලා තියෙනවා. ඊයේ තව දෙන්නේ තුන්දෙනේ උන්ට කන්න දෙනවනේ එතකොට එනවා. දැන් පුරුදු වෙලා තියෙනවා. ඔව්. ඊයේ පාන්දර නියන් ගෝණෙක් වගේ මොකක් හරි. මං ටෝච් එක ගහලා බලුවා පේන්නේ නැහැ ෆොග් එක වැඩි. ඔව්. දැන් අහර ලස්සනයි. අර සිරිපාදේද පේන්නේ නැහැ නේ? නැහැ නේ. ඔය වගේ තමයි නේ. රයිට් ඉතින් ඔය වගේ පරිසරයට ආදරය කරන ඇවිල්ලා පරිසරය රස්සම් ඉඳලා එහෙම යනවා ඉතින්. හරි ඉතින් ඔන්න ටී එකක් ගහන්න තමයි දැස්තිය මන්න මේ වගේ කන්ද දිහා වලාගෙන තමයි අද උයන්නේ. හොඳට උක්කුවට ගහන්න කිරි එක. මොකද බත්තු කියලා කනකන් බඩිකිනි වෙන්න බෑනේ. එතකොට හොඳට උක්කුවට හම්බට ලුණු එක දාලා තියෙන්නේ. සිරාට මට එහෙම වෙනවද බං? මේ වීඩියෝ එක බලලා අක්කා කියයිද නැවතම ඒ අද වැඩක් නැහැ කියලා. මේ දවස්වල ගෙදර ගිහාම වීඩියෝ ටික බැලුවත් එහෙම ඉවරයි. අලත් තෙල් දාලා දෙන්න උනා මේ ළඟදී. අර වල් පොළ මුල්ලේදී අලත් තෙල් දානවා දැකලා. කහට පාට හරි පදමට. මේක මේ මොනවාද? ඉතින් දැන් බලන්න දැන් අපි
ටී එක බොන්නේ මෙන්න මේ පැත්ත බලාගෙන මේ ලංකාවේ ලස්සනම හරිත කන්ද දිහා බලාගෙන. එතකොට තේ එක කොච්චර රස වෙයිද? හරි මල්ලි එන්න. කෝප් පරාගෙන එන්න පොලිමට. අපිට යාළුවෝ දෙන්නෙකුත් හම්බුණානේ රත්නපුරේ කුරු විට. හොඳයි නේ. මාල් සනීපයක් අව්ව වැටෙනවා. දැන් අපිට උයන්න තියෙනවා. රසට උයන්න ඕන. චොක්ලට් එකක් කාලා ටී එකක් ගහපුවම ඉතින් බඩගින්න යනවා ටික වෙලාවකට. කැම ටික උයනක මටේට මව් වැටලා පුදුම ලස්සන. හරි ඔන්න ඉතින් අපි හාල් එකක් තිබ්බා. හරිද බත් ටිකක් කන්න මේ වගේ තැනකින් ආසයි. ඔයාලත් දවසක මේ වගේ තැනට ඇවිල්ලා බත් ටිකක් හදාගෙන කාලා බලන්න ආස හිතේ. නදුන් තමයිම කියන්නේ. බත් එක මොකද වෙලා තියෙන්නේ? මේ තියන්නේ පොල් තෙල්. හරිද? මේ කිරි නෙමේ. ෆ්‍රිජ් එකේ දාලා නෙමේ, ඩීෆ්‍රිසර් දාලා නෙමේ. ඈ? එහෙම තමයි. මම සමනවා. පොඩ්ඩක්. right, දැන් අපි හදන්න යනවා පරිප්පු එකක් තෙල් දාන්න යනවා. පරිප්පු එක කොහමද මෙහෙම හැදෙද්දි කන්දත් එක්ක? පරිප්පු වල පරිප්පු නැතුව බෑනේ. ඔන්න ඉතින් පරිප්පු යන්නත් පුරුදු වුණා. ඒක නිසා කැම්පින් කරද්දී හැමදේම අපිම හදා ගන්න ඕන. ෂණික දේවල් ගෙනියන්න හොඳ නැහැ. මේ මොකද මේ ගියා මෙතන රස විඳින්නත් එක්ක හොඳ කෑමක් ගෙදර වගේම හදන් කන්න ඕන. ඒක තමයි මේ මෙහෙම උයන්න තීරණය කරේ. මේ ටිකක් ගෙදර විදිහටම බත් උයලා වෙලා ගියාට ඒක ඉතින් ෂොක් ඉතින් ඒ වැඩේ. එතකොට හිතාගෙන ඉන්නවා මින් ඉදිරියට වෙෂණික නූඩල්ස් නම්ම නම් හදන්නේ නැහැ කියලා. මොකද ඒවා අපි වැඩිය කන්නේත් නැහැ නේ, ගෙවල් වල වැඩිය කන්නේත් නැහැ. අර ගියාම ලේසියට ලේසියම දෙන්නේ නූඩල්ස් එකක් හදන එක. නමුත් ඉතින් මේ ඒවලට හුරු වෙන්න හොඳ නැහැ මේ. මොකද එතකොට මේ අපි එහෙම කන්නේත් නැහැ වැඩියේ. මෙහෙම ගියාමවත් කන්න ඕනේ නැහැ ඉතින්. බතක් හදාගෙන කනවානේ. රොටියක් හදන් කනවානේ. එච්චර දේවල් නෙමෙයි උයන්නේ. ඉතින් මෙහෙම නිදහස ඉන්න ආපුවම ඉතින් කාලේ ප්‍රශ්නයක් නෑ අපිට. ඉතින් කීයට ගියත් එකයි. ගියේ නැදත් ප්‍රශ්නයක් නෑ. අදත් ඉන්නවා මෙතන ඉදම. එහෙමද? රස්ති අදුකාරයන්ට කලාවක් තිබ්බට වෙලාවක් නෑ. Tamanට ඕන ඕන විදිහට නිදහසේ රස්ති අදු ගන්න එක තමයි ඉතින් මගේ කලාව. මම ආස දෙ, මම විඳින දෙ. කොහොමද දැන්? මේ වගේ තැනකෙද්දි දැන් උදේ එක විදිහක්, දැන් දවල් වෙද්දි බලන්න තියෙන
නිල් අහසත් එක්ක පේන විදිය කඳුපන්තිය හවසට එක විදියක්. එතකොට අර සමහරලාට වැස්ස දවසකට තව විදියක්. කියන්නේ එක තැනකට කීප වතාවක් ආවත් එතකොට එක තැන ටිකක් වැඩි වෙලා හිටියත් දවස් අධ්‍යයක් හිටියත් විඳින පරිසරය වෙනස් වෙනවා. රයිට්, අපේ පරිප්පු එක තැම්බෙනවා, පරිප්පු තෙල් දානවා. තව තියෙනවා ඉතින් හදනවා නම් ඔම්ලට්ත් තියෙනවා, බිත්තර තියෙනවා, එතකොට සෝයා මීට් එකකුත් තියෙනවා. ඉතින් ඔක්කොම වැඩි කියලා හිතෙනවා. බලමු පරිප්පු එකේ සුවඳ එනවා. කොහමද පරිප්පු පෙරේතයන්ට මේක? අතුර මදිද නම් රස බලමුනේ. උඹලකට ඇපෙද්දි ජනල්ලගේ නම වෙනස් කරන්න වෙයිද දන්නේ? කුක්විත් ලහිරු කියලා. දැන් ට්‍රැවල් කරනකොට ආස කොහෙට හරි කියලා උයාගෙන කාලා බීලා එන්න. ඒක මාරයි. බිත්තරේකුත් හදමුනේ ඔම්ලට් එක. ඒ වගේම මේ තව දෙයක් කියන්න තියෙනවා මල්ලි අර හරි. ඒ වගේම මේ අපි දැන් මේ කෑම උයද්දි මේ වගේ අපි මේ වේස්ට් බින් එකක් හදාගත්තා. වේස්ට් බින් එකක් නෙමෙයි, වේස්ට් මේ බෑග් එකක්. හරිද? හැමදේම අපි ඒකට මේ අන්ලෝඩ් කරනවා. අයින් වෙන අම්මෝ හොඳලාට බැලුවේ එකින් එක. හරි මේ දෙක මං කැඩුවා නම් ඔම එක එක බලන්න දඩපඩ කරලා දාලා දානවා මරලා. ඉතින් ඒ වගේම අර තැනකට ආපුවම අපි ගේන දේවල් මේ කියන්නේ මේ පරිසරයට මුදා හරින්න නැතුව පොලිතින් බෑග් එකක්වත් කිසිම දෙයක්. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ. ඒක විනීත වෙන්න ඕන අපි තැනකට ආපුවම. මැල්ලුමක් කරලගම්. ඔම්ලට් එක විදියට ගන්න නැතුව මැල්ලුමක් හදමු. කොහොම හෝ මේ ගල් වෙනකම් තියලා ගමු. ඔන්න තීරණ වෙනස් කරා. ඔම්ලට් යන්නේ මේ මැල්ලුමක්. තව හොයිබ තව ගන්නෑ නේ. එනවා පීට්ස එකක් හදමු. ඔගේ පීට්සක් හදමු. මේ මොහොමද බිගන් ටික හදලා ගත්තා නේද? ඔව්. වලේ පිඟානක් තියෙනවනේ. දෙන්න මේ. හරි. කැම ටික රෙඩි. හරිද? බත් තියෙනවා. සුපිරිම පරිප්පු එකක් තියෙනවා. ඔම්ලට් එකක් තියෙනවා. ඇතිනේ ඉතින්. තව මොනවද ඕන? හරිත කන්ද තියෙනවා. හරිද? දිත්තරෙත් හරි. මේක අනිත් පැත්ත හරවන්නේ නැතුව ඔහොමම තියෙනවා. ඔහොම තියෙනවා. ඔව්. බින්ද අඩු කරන්න. අඩු කළා. ආවද? අපි මේ බෑග් අස්සල යනවා ඇති ඇඩි හරි. කාලෙම. හරි අපිට පුළුවන් වුණා මේ බත් එක මේ වගේ පිඟානකට බෙදුවා. තව තියෙනවා. මේ. හරි. කම් මොකද ගන්න? කම්. මම හිතා ඔකට බත් දාගන්න මම මේකට දාගන්න. හා. මේක කන්න. මට බත් එක මේකට දාන්න චුට්ටක්. එන්න මේ විතරෙත් මේ දෙකට කපලා. අර අනිත් පිහ නෑනේ නේද? අර මේ රතු පාට පිහ. කමන්නේ අපස්සු. ටිකක් කරගන්න. ඇති ඇති මට ඇති මට ඇති මට ඇති
මේකින් බිත්තරේ මෙවගේ ගන්න. අතින් ගන්න. හරි. හන්ද හොදලා දැන් හම්බුනේ නේ. පරිපුතව තියනවා ගන්න. හරි. කෑමේ කමු. මල්ලි කොහමද දාන්නේ රසද? ආ? හොඳයිද අපිත් එක්ක ජොයින් වුණේ කොහොමද? හරි හරි. ආ එන්න අපි කුරුවිට පැත්තේ. හරි. ඉතින් මේ මල්ලිලා දෙන්න කුරුවිට අන්න අර හරිය කැම්පේ කරන් ඉඳි අපි කිව්වා අපිත් එක්ක ඇවිල්ලා මෙතන සෙට් වෙලා මෙතන ඉමු කියලා. ඉතින් ඇවිල්ලා ඉතින් ඊයේ ඉඳන් අපිත් එක්ක හිටියා. අර වටේ පිටේ ඔක්කොම ඉතින් ඇවිල්ලා කතා බහ කරලා තේගක් හැදුවත් ගෙනෙල්ලා දිලා එහෙම තමයි. ඉතින් මේ වගේ තැන් වලට ආපුවාම ඉතින් කට්ටියම හරි එකතු වෙනවා. කෑම එහෙම ඕනද කියලා අහනවා. ඉතින් අපේ තියෙනවා බෙදා ගන්නවා. එහෙම තමයි. මේ අපි ඉතින් ගෙනාවේ අපි දෙන්නට කෑම වැඩි නේ. ඊට පස්සේ ඉතින් අපි හතර දෙනාම එකතු වෙලා ඊයේ ඉඳන්ම හොඳට උයාගෙන කාලා බීලා හිටියා. නදුන්. හදිසියක්ද? ඉවරයි. අර මේ මේ පරිප්පු ගන්න. හදිසියක්ද? මේ අපිට හොඳට යන්න පුළුවන් නේ. හා? රෙස්ටුරන්ට් එකක් දාමුද? ආ. සාමාන්‍ය යූටියුබර්ස් රෙස්ටුරන්ට් දානවා. හා? යූටියුබ් කරන රෙස්ටුරන්ට් දානවා සාමාන්‍ය. ඉතින් මේ කැම්පින් සයිට් වලදී දෙවේ මොන හරි තව පාන් හරි මොන හරි අරන් එනවා හදිස්සි හරි අපිට ඕන වුණොත් කියලා හරි ඔය ඉන්න බල්ලෙක්ට එහෙම දෙන්න පුළුවන් මේ මට උගරස් බර මට පේන්නේ නැහැ බල්ලයි ගාවට එන්නේ අතන බල්ලෙක් නේ නෝ කනවා අර බල්ල පාන් කන්නේ ඌ පාන් කන්නේ නෑ තව ටිකකින් කයි ආ හා හා මොකද ආයේ මෙයා බයයි යා මොකද මේ සාමාන්‍ය ගොඩක් කැම්පින් සයිට් වල මේ සහ හයික් යද්දි ගොඩක් බල්ල වෙනවා සමහරලාට මේ මොනවාද කෑම අපි ළඟත් නැතු යන වෙලාවල් තියෙනවා ඒක නිසා ඔය මොන හරි පාන් ටිකක් මොන හරි ඔහම වැඩිපුර ගේනවා ඉතින් දැන් ඔව් කරෝ ඒ අනාගන ආහා මොකද මොකද මුන් දෙන්න වාගේ අයියා මල්ලි දෙක එකම විදිහ එකම විදිහ නේ ආයෙත් තුලද? දැන් පාන් ටික කරලා දෙන්න. නෑ මේකට දාන්න. පරිපුණයි තුල. හා මේකට දාන්න. මෙහෙම රසට පරිප්පු හම්බෙන්නේ නෑ හරිද හැමෝගෙම? ඔව්. channel එක බලන්න ඕන හරිද? subscribe කරන්න ඕන හරිද? බොරු මර්සි නම් එපා. හරිද? අපි මේ මර්සි හොඳට දන්නවා. මොන හරි දිනනවා නම් ඩ්‍රෙක් කියන්න. හරි ඉතින් අපි ඔක්කොම මස් කරා මෙතන තමයි අපි කැම්ප් කරේ.
හැම දෙයක් මස් කරා, බැක්පැක් කරගත්තා. දැන් අපි පිට වෙන්න යන්නේ. ඉතින් ආපු තැන ලස්සනට තියාගන්න ඕන. අපි භුක්ති විඳපු තැන අපිරිසිදු නොකර යන්න ඕන. ඒක තමයි සංචාරකයෙක් වශයෙන් අපේ පරමාර්ථය සහ අපේ ආදර්ශය. ඉතින් ඔයාලත් ලස්සන තැන් බලන්න යන්න, පිරිසිදු තියාගන්න. මේ සුන්දර ශ්‍රී ලංකාව අපි රැකගමු, පරිසරය අපවිත්‍ර නොකර. ඉතින් සුන්දර හරිත කන්දෙන් අපි යනවා. අපිට ලොකු සිසිලසක් දුන්නා, ලොකු ආශ්වාදයක් දුන්නා. ලංකාවේ මේ මොනවාද තියෙන පරිසර පද්ධතියට, මේ තියෙන සෝභා ධර්මයට අපි වඳින්න ඕන හැමදාම. මෙහෙම රටක් රයිට්. එහෙනම් මගේ හැමෝම ආදරණීයන් මතක් කරනවා, ආදරේ හැමෝටම. රයිට්, අපි යම් හොම. හරි, මේ ටික මම පයින් යනවා. මේ බයික් එකේ මේ ගැස්සි ගැස්සි යන්නත් අමාරුයි, වලවල් තියෙනවානේ. හරි සුන්දරයිනේ ශ්‍රී ලංකාව. ටොරින්ටන් වතුයායෙන් අපි යන්නේ. ටොරින්ටන් වතුයාය සමනල කඳු අඩවිය පේනවා, සිරිපාද. අර මෙහා උසම කන්ද, වලාකුළු වලට වැහිලා තියෙන කඳු පන්තියම්ම පේනවා දිගට තියෙන. මට තියෙන එකම ප්‍රශ්නේ, මෙච්චර රටක් බංකොලොත්තුනේ කොහොමද කියන්නේ. මෙච්චර රටක් සස්රේක මොනවලින් අඩුපාඩුවක්දනේ. ඉතින් හැටන් පහු වෙලා එද්දී පොඩි තේති බහක් ආවා. ඒක ප්ලේන් ටිති බහක්. උදේ ටී බිව්වනේ 12:00. වඩේ කුත්තම් ඊල්ල බිල්. වඩේ කුත්තම්.
ඒ වඩයක් දෙන්නකෝ. වඩ දෙකක්. සාමාන්‍ය ඉතින් ගමන් යද්දි මේ වගේ පොඩි කඩවල් වලින් කන්න ඕනේ. එතකොට එයාලටත් උදව්වක් නේ. මේ ප්‍රශ්නේ හරි මොකද කරන්න බෝ නාන්න පිල්ලෙන්ද නාන්න පිල්ලෙන්ද නියමයි දැන් හදන ඒවා ප්ලේන්ටි දෙක කඩේ රසයිද රසයි නියමයි විතර නවතලා ගන්න ඕකම අම්මා මෙහෙද පොඩ්ඩක් දුර මාත්‍ය දුර මෙතන ඉඳන් දුර දැන් අර වත්තේ තියෙන විවේකේ පව් කරලා ආරෙ උදේට ඇවිල්ලා හවසට යනවා ඔව් හැමදාම එනවා ඔව් හැමදාම මේ හරියට මොකද්ද කියන්නේ මේ ඇගේ මාණිකවත්ත මාණිකවත්ත මේක තමයි මණික්වත්ත මණික් තියෙන වත්තේ මේක තමයි මණික් තියනවද ඔව් ඒක තමයි මණික්වත්ත ප්ලේන්ටි දෙක සුපිරි එකන මල්ලි බොරු මර්සියපා වඩේ කන්න හලෝ ටෙන්ඩියත් එක්කම ගන්න මාත්කල රේද මොකද යනවද නෑ මේ මීගම යනවා ඒ පැත්තට ගියා අම්මගේ නම මොකද්ද රාජකුමාරි නා ලස්සන නමක් නේ හරි රයිට් උණු ප්ලේන් ටියක් ගන්න ලස්සයි හදන වැඩේ කන්න බඩිකිනේ හොඳ දවල් වෙලාව රස්න වෙලාව ඉතින් බොජුන් හල කියලා එකක් මේක මං කලිනුත් එක පාරක් කාලා තියෙනවා උදේ යන ගමන් ඉතින් අපි රස්නෙන් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක කාලා ඔන්නෝ යන්න කියලා කළා හරි ඉතින් ඔන්න තනකොළවත් එන්න වැත්තුවා කෑම ගන්නවේ තනකොළවත් හරිද නේද ඔව් මම මේ කලින් කාලා තියෙනවා අයි තොන්න අපේ ෆ්‍රයිඩ් රයිස් එක හැදෙනවා නේද ඊට සැරට දාන්න ඕන වරියක් අද සැරට දාන්න කිව්වා නේද ඔන්න ඉතින් කෑම කාලා යන සුපිරිම දණක් හැමදේම තියෙන උදේට කෑම જાති ගොඩක් තියෙනවා පාකින් තියෙනවා thank you කලින් කාලා තියෙනවා මේක රසයි කියලා මේක රස බැලුවේ නෑ කෑම හොඳයි ඉතින් මේ ගානන්වත් එච්චර නැහැ මේ උදේට එහෙම අර කලින් ඔය නුරෙලියද්දි එහෙම අපි ෆැමිලි එකම කාලා ගියේ රස බොජුන් හල මේ මේක තියෙන්නේ මේ මොනවාද කරවනැල්ලේ ඉඳන් මේ ගිනි ගත් වෙනට යන පාර. යටි අන්තරයි ගිනි ගත් වෙනයි අතට. ආනේ
පත්‍රයක් අරගෙන නෑ මගේ වීඩියෝ එක ගන්න මගේ වීඩියෝ ගන්න මොකද කැමති? යනවා හරි හරි කඩේ කට්ටිය මගේ වීඩියෝ බලනවා ගිහලන්නා හරි පාරයටත් කියමු කොහේ තිනා වෙලා ඉන්න අපි ගිහලන්නා හරිද ආයෙත් නැහැ කැමරාසයි ගිහලන්නා හරි ආ මේ මේ මේවා තියෙනවා බුෆේ එක තියෙනවා නේද අවල්ට රයිස් ඇන් කරි තියෙනවා නේ හායි හොඳයි මෙරාත්‍ය දවල් ඉවරද උදේයි දවල් වෙන්නේ උදේ කීයටද ආරින්නේ උදේ 6 6 මාරි තරෙන් දැන් කෑන්න ඔන්න බොජුන්හල උදේ 6 මාරි ඉඳන් තියෙනවා රයිට් අපි එහෙනම් මෙතන යනවා ඉස්සරහට ඔන්න මේ කටුනායක